බබාගේ සහ ආර්යගේ දෙන්නගේම බඩු තියෙනවා මෙතන. මුලින්ම අපි උඩින් පටන් ගමු. මේක නම් මගේ බර්ත්ඩේ එකට මට හම්බෙච්ච gift එකක් husband ගෙන්. ආර්ය හමුවාට පස්සේ ආපු පළවෙනි බර්ත්ඩේ නේද? 29 වගේ. ඒ වෙලාවේ මේ බර්ත්ඩේ එකට ආපු එක මේකේ ලස්සන music එකක් එනවා. ආය අන්තිම වෙනකන් හිටියත් මේ music එකත් ඔයාලට බලාගන්න පුළුවන්. cotton balls මේකේ තියෙන්නේ ඔක්කොම grooming kit එක. පනා බ්‍රෂ් තර්මෝමීටර්ස් මේකේ තියෙන්නේ ඔක්කොම බෙහෙත් ඇයිටම්ස් දන්නවනේ බෙහෙත් ක්‍රීම් ජාති බබාලට කාන ඒව එහෙම හැබැයි ඉතින් ගොඩාක් නැහැ මොකද අපි සාමාන්‍යයෙන් යූස් කරලා ගොඩක් අල් ගියාම අයින් කරන්න එපා ඉතින් ඒ හින්දා මේ ළඟදිම ගන්න පටන් ගත්ත තුවාල වලට ගාන ඒවා ඔය ඒ වගේ ක්‍රීම් තමයි තියෙන්නේ පොඩ්ඩක් තමයි තියෙන්නේ බ්‍රෂ් ක්‍රීම් එකේම දැන් නම් යූස් වෙන්නේ නැහැ එනකට ඒක තියෙනවා මේ පැත්තේ තියෙන්නේ බබාගේ ඒකත් grooming මේක කියලා තමයි මම ඉතින් කියන්නේ මොකද මට හරි ලේසි මේක පිටින්ම අරගෙන බබා wash කරාට පස්සේ එයාගේ cotton balls, salt clone, cream jati මොනවාද lactocamine එක baby oil මේ ටික මේ තියෙන්නේ ඒකේ මේක මේ දෙක වැඩි පාවිච්චි මේකේ තියෙන්නේ බබාගේ මේ තියෙන්නේ අර සව් පොල් කට්ට මම මේක හදන විදිය ගොඩක් අහලා තිබුණා මම මේක කියලා දෙන්නම් ඔයාලට වීඩියෝ එකකින් මේකේ ආරේව මුලින්ම නාපු පිල් පොල් කට්ට මේකම ආන්නටත් මම ඉතින් එක පාරක් පාවිච්චි කරා මොකද මට අර ඒක එහෙම පාවිච්චි කරා කියලා කියන්න ඕන නිසා ඉතින් දැන් නැති ලිප් බාම් අරන් මේවා random items වලලු කෝඩ්ස් මේක නම් පාවිච්චි වෙන්නෙම නැහැ දැන් pump කරන ඒවා මේ ස්පෙસિෆයර්ස් අපේ බබා ගත්තේ නැහැ මුල් දවස්වල ඉතින් අඬනක නවත්ත ගන්න බැරුව දෙන්න බැලුවා ඒත් එයා ගත්තේ නැහැ අන්තිමට ඒ ඔක්කොම ඉතින් මේකේ තියෙනවා ටීතර්ස් ඒවා තමයි ඒකේ තියෙන්නේ මෙතන තියෙනවා මෙයාගේ ළඟේ බුක්ස් දෙක ඔයාලා දන්නවනේ බබාගේ ක්ලිනික් බුක්ස් දෙකම තියෙන මෙතන කබඩේ කුඩ තියලා තියෙනවා ඉතින් හදිස්සියකට ගන්න පුළුවන් කින්දා පවුඩර් පෆ් එක තියෙනවා සහ ඔච්චර තමයි හරිනේ ඒක එහෙමයි දැන් අපි යමු මේ තියෙන්නේ ඔයාලට හිතන්න පුළුවන් ආරගේ පැත්ත ආරගේ මෙතන මගේ ප්‍රෙග්නන්සි අනවුන්ස්මන්ට් ෂූට් එකට මම දාපු මම හදපු මේ රෙඩ් එක මම තියලා තියෙනවා මෙතන මට වෙන තියන්න තරන්නේ නැහැ මේක පරිසම් කරන්න ඕන නිසා ඇත්තටමත් ඒක පරිසම් වෙලා තියෙනවා ඉතින් ඒ එකම දැන් මම කියන්න මොනවද ඇතුළේ තියෙන කියලා මෙතන තියෙනවා ආරගේ බෙල්ට් දෙකක් මෙතන දාන්න පුළුවන් සයිස් එකේ දෙක දාලා තියෙනවා මේ පැත්තේ තියෙන යා ගමන් වලට අඳින උඩු කයට අඳින ෂර්ට්ස් ඒ කියන්නේ ෂර්ට් සහ ලොง ස්ලීව්ස් මට දැන් ඉතින් ගොඩක් මෙතන නැති වෙන මට දැක්ක ගමන් මම දන්නවා මට මෙහෙම හැරෑර බලන්න ඕනේ දැක්ක ගමන් දන්නවා මොකද ෂර්ට් එක කියලා ඒතකොට මට ඒක අඳින්න පුළුවන් මෙතන තියෙන යාගේ ට්‍රවුසර්ස් ටික මෙතන තියෙන යාගේ ආම් කට් සහ ගෙදට අඳින ටී-ෂර්ට් කියන්නේ ගෙදට අඳින ආම් කට් සහ ගෙදට අඳින ටී-ෂර්ට් ටික මෙතන තියෙන ගෙදරට අඳින ෂෝට්ස් සහ ගෙදරට අඳින ලොง පෑන්ට්ස්
මොකද දැන් රැට නිදාගන්න ස්ලීප් මේ ස්ලීප් ස්ලීපින් සූට්ස් එහෙමත් තියෙනේ. ඉතින් මෙතනම තමයි ඉතින් වෙනම අර මොනවාද ස්ලීපින් සූට්ස් කියලා ඒවා නැහැ. ලොง පෑන්ට්ස් ඇන් ටී-ෂර්ට්ස්. ඔව තමයි ඉතින් රැට අඳින්නේ. මේ තියෙන්නේ එයාගේ පැත්ත. ඊට පස්සේ බලමු මේ පැත්ත. මේ තියෙන්නේ ආන්‍යගේ පැත්ත. ආන්‍යගේ පැත්ත තමයි ඉතින් මම වැඩිම රාස පැත්ත. අවංකව කියනවනම් අර පැත්ත වෙනුන් හරි බෝරින් නේ. ඔච්චරයි. ආන්‍යට තියෙනවා දේවල් කිහිපයක්. මොකද යාළුවන්ට ෆ්‍රොක්ස් අඳින්න පුළුවන්. ෆ්‍රොක්ස් ටික තියෙනවා. මේ දින ටිකක් ලොකු ෆ්‍රොක්ස් ටික. සහ ස්කර්ට් දෙකක් විතර තියෙනවා ලොකු ඒවා. ඒව තියන් ඉන්නවා. මෙතන තියෙන්නේ 2 piece items. ඒ කියන්නේ මොනවද යාළුවගේ මේ වගේ ඒවා. මේ ලොง පෑන්ට් එකත් එයාට ඒ වගේ ඒවා සහ එයා කියන්නේ රෑට අඳින 2 piece items මෙතන තියෙන්නේ. රෑට අඳින ටික. මෙදී එයාගේ බෑන්ඩ්ස් ටික දැනට මෙච්චරයි මගේ කලෙක්ෂන් එක. මම මේකෙන් උපරිම සැටිස්. මොකද දැනට එයාගේ ඔළුවට හරියන්නේ එයාට අඳින තියෙන ඇඳුම් වල හරියන්නේ ඕක තමයි කලෙක්ෂන් එක. සහ මෙතන තියෙන මම තාම පොඩි රෙඩි කැලකුත් තියන් ඉන්නවා මෙයාට බෑන්ඩ් එකක් මස්න ගන්න. මේ කලර් එක මම හරි ආසයි පීච් කලර් එක. ඒක හිමයි. මේ තියෙන්නේ ඩ්‍රෝ එක. ඩ්‍රෝ එකේ ඔයාලට පේනවා ඇති මේ තියෙන යා ගෙදරට අඳින ඇඳුම් ටික. ගෙදරට අඳින මේ මොනවද ඒකට කියන්නේ අපි උඩට අඳින ටී-ෂර්ට් ආම් කට් වගේ ඒවා. තව බේබි ෂර්ට්ස් කියන අර බබාලට ලංකාවේ අපි අඳන්නේ ඒවා මේ තියෙන මෙතන. මේ තියෙන්නේ මොනවද මේ ඩයපර් ක්ලෝත් ඩයපර්ස් වල ඉන්සර්ට්ස් දෙකක් තියෙනවා. මේ තියෙන නැපිස්. ඉතින් නැපිස් මෙච්චරක් නෙමෙයි තියෙන්නේ. නැපිස් තියෙනවා දැන් මේ දවස්වල වැස්සට දාල තාම ඉතින් වේලිලා නැහැ ගොඩක් ඒවා. හැබැයි දැන් මේ රොටේෂන් එකක් නෑනේ. ඒතකොට වේලිච්ච ටික මෙතන තියෙනවා. අනිත් ටික වේලෙන්න ඕනේ. මේ ටික වේලිලා වේලලා නවල ගන්නකොට මේ ටික වොෂින් මැෂින්. එහෙම තමයි යන්නේ. ඊට පස්සේ අපි මේකට යමු. මේකේ තියෙන්නේ ඇත්තටම මේ මම මොනවද මේ ෂූ බොක්ස් එකක් කපලා අරගෙන තිබ්බ එකක් මේ තියෙන්නේ. ආන්‍යට තියෙන ෂූස් ටිකක් තියෙනවා. මෙතන තියෙන්නේ ෂූස් සහ සොක්ස්. ෂූස් වගේ තියෙන ඒවා ඉතින් පේන දැක්කම ඒවා. මෙතන තියෙන්නේ ආර්ගේ වැඩිපුර තියෙන සොක්ස්. ඒ කියන්නේ තියෙන්නේ වැඩිපුර තියෙන සොක්ස්. ඒ කියන්නේ මේ මොනවද අපි ගියා ඉස්කෝලේ ගිල්ලා එහෙම එහෙ දානවනේ. ඉතින් දැම්මම හොයාගන්න බැරි වෙනවා. එතකොට මෙතනින් තමයි මම හැම වෙලෙම ගන්නෙ. එහෙම නැත්තම් ඉතින් සොක්ස් තියෙන එක්කෝ වැටේ එක්කෝ වොෂින් මැෂින් එකේ ওই තැන්වල. එතකොට මෙතනින් තමයි එහෙම හොයාගන්න නැතුනම් මෙතනින් තමයි එල්ල ගන්නෙ. වේලිච්ච ඒවත් මම මෙතන තමයි මේ බන්ඩල් කරලා දාන්නේ. හරිද? මෙතන තමයි දාන්නේ. මේ තියෙන යාගේ අන්ඩර්පෑන්ට් සහ මේ කැප්ස් වගේක් තියෙනවා. ආන්‍යගේ සයිස්. ඊළඟට අපි යන් දැන් මේකත් කරා මේක මේකයි කරානේ. මේකට මේකේ තියෙන්නේ අපේ ආන්‍යා රෑට අඳින ඇඳුම් සහ වන්සිස්. හරිද? මේ පැත්ත තියෙන්නේ. මෙතන තියෙනවා පිලෝ කේසස්. මෙතන තියෙනවා ආන්‍යා ගෙදර අඳින ෂෝට්ස් සහ දන්නවනේ පුංචි පෑන්ට්ස් කියමුකෝ නේද? ඔව් ෂෝට්ස් තියෙන්නේ. යට තියෙන්නේ තනිකර ආර්යගේ ඇඳුම්. ඒ කියන්නේ ආන්නට අඳින්න මම ලෑස්ති කරගෙන තියන් ඉන්නවා ෂෝට්ස් සහ ටී-ෂර්ට් සහ ලොง පෑන්ට්ස් ඒ ටික. එතන තියෙන්නේ තනිකර තාම යූස් කරලා නැති ඒවා. ඒක එහෙමයි. මේ පැත්තේ තියෙන්නේ සීතලට අඳින දේවල්. ඒ කියන්නේ මේ ස්වෙටර්ස්. අපි ඉතින් නෝරෙලින යන්න මොනේ නැහැ සහ කවද යන්න වෙයිද දන්නේ නැහැ. දැන් මම ඉතින් ලෑස්ති කරලා තියාගත්ත බබා හම් වෙනකොටම අපි යයි කියලා හිතාගෙන මේ කොහොම හරි මේ පැත්තේ ඉව තියෙන්නේ මෙතනක් තියෙනවා. ඉතින් ඔය සීතලට ඔක්කොම සීතලට අන්දන ඒවා තමයි තියෙන්නේ. බ්ලැන්කට් සරම මේ පැකට් කරලා තියෙන්නේ බට බබාට gift හම්බෙලා ඉතින් අපිට පාවිච්චි කරන්න බැරි වෙච්චා. ඒ කියන්නේ බබා පබා ලොකුයි ඒ gifts වල ඒව පොඩි. එහෙම වුණාම මම ඉතින් තියාගෙන ඉන්නවා කාට හරි මොන හරි මේ අවස්ථාවක් ආවම මම දෙන්න. ඒ වගේ තමයි පැකින් පිටින් තියලා තියෙන්නේ පැකට් කරලා. කොට් එකට එමු. කොට් එක මෙහෙම මේ සෑහෙන පරණ කොට් එකක්. ඒ කියන්නේ අපේ ආර්ය බබාට අපි හදෝප එක කෝ ස්ලිප් කරන්න හදපු කොට් එකක් මේක. තුන් පැත්තකින් තියෙන්නේ. දැන් නම් පාවිච්චි වෙන්නේ නැහැ. දැන් මේ මොහොතේ පාවිච්චි වෙන්නේ නැහැ අපි මේකට. ඉතින් රෙදි හිම ගනලා දානවා. ඒකට බබා චූටි කාලේ මේක තමයි ආව තිබ්බේ. ඉතින් ඒකම කියන්න ඕනේ මෙන්න මේ ෂීට් එක ගැන. මේකත් ආර්ය බබා හම්බෙන්න කලින් ඉඳන්ම ගත්ත ෂීට් එකක්. මම මේ කලර්ස් වලට හරි ආසාවෙන් හිටියේ. මේ අර අමුතු වින්ටේජ් ක්ලාසික් ග්‍රීන් එකක් එක්ක අර ඩස්ටි ක්‍රෝස් කියන කලර් එකට තමයි මම හරි ආසාවෙන් හිටියේ.
මේක මං ඒ කාලේ ඉඳන්ම තියාගෙන හිටියා ආර්ය හම්බෙන්නත් කලින් ඉඳන්ම මේ ෂීට් එක දාන්න ඉතින් එයාටත් දැම්ම ඒ වගේම ආනෙටත් දැම්ම ඉතින් ඔකොහොමයි මේ ෆ්‍රේම් එකත් ඉතින් ඉස්සරින් දැම්ම තිබ්බ ෆ්‍රේම් එකක් ෆොටෝස් නම් මාරු කරලා නැහැ ඇත්තටම මේ සෙටප් එක මාරු කරන්න කලින් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ ෆොටෝ එකකට ගිහලා අපි අලුතෙන් දාලා තියෙන්නේ මේක විතරයි සෝරි අනිත් ඔක්කොම ඉතින් පරණ ෆොටෝස් දාලා තිබ්බේ අපි මාරු කරේ නැහැ ඉතිහාස මොනොත් කොහොම වෙනස් කරන්නපා තියලා තියන්න කියලා හැමම ඒක එහෙමයි ඔයගොල්ලෝ මේකත් බලන්නකො මේ ආරගේ ආර්ට් වර්ක් ආනෙට මේක සුදු නෙවෙයි තිබුණේ වයිට් කරලා ගත්තේ අපි වයිට් පේන්ට් කරලා ගත්තේ ආනෙ හම්බෙන්න ඉන්නකොට ඉතින් මම ඒ ගාන දවසේ ආරය ඇවිල්ලා වෝටර් කලර්ස් වලින් කරා ඒක මම මේ වෝල් ආර්ට් එක මේ වෝල් පේපර් එක මේක වෝල් පේපර් එකක් මම දරාසලින් ඕඩර් කරේ ඔයාලට තෝරන ගිහලා බලන්න පුළුවන් ඕකේ දරාස එකෙන් තමයි මම ගත්තේ ඉතින් මට හිතනවා ඒකත් ලස්සනයි කියලා වෝල් එකට ලස්සනට මැච් වුණා නේද ඒක අපි යන් චේන්ජින් ටේබල් එකට චේන්ජින් ටේබල් එක ඇතරම් පොලිෂ් නොකරපු ෆර්නිචර් එකක් මම අරගත්තා මේකට මම කියන මොනවද තියෙන්නේ කියලා මේ පැත්තේ තියෙන්නේ කොට් ෂීට් පේනවා නේද කොට් ෂීට් මේ පැත්තේ තියෙන්නේ මේ පැත්තේ තියෙනවා බබාව මොනවද අපි කියන්නේ රිසීවින් බ්ලැන්කට්ස් බබාව ස්වඩල් කරන බ්ලැන්කට් සහ ටවල්ස් ටික මේ පැත්තේ තියෙන්නේ දැන් ඉතින් ස්වඩල් කරන්න නැච්චර ඒ වුණාට ඒව තාම මම යූස් කරනවා එයාව අපිට තියෙනකොට එහෙම ඇඳේ තියෙනකොට එහෙම තියන්න පුළුවන් ඒ වගේ ඒවට සහ යටම තියෙන්නේ එයාගේ ෂීට්ස් ටික කොට් ෂීට්ස් ටිකක් තමයි එතන තියෙන්නේ සහ රිසීවින් ෂීට්ස් ටිකක් තියෙන්නේ අර ඔයාලා දන්නවා මගේ බලන්නකෝ බඩු ගැන මම ආර්යගෙන් ආන්නයට යන බඩු ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා ඒකෙන් ඔයාලට බලන්න පුළුවන් මේක ඒක එහෙමයි මේතන තියෙන්නේ ඇත්තටම මම මේක ගත්තේ ලස්සන පොඩි පොඩි දේවල් ටිකක් හැංග කරන්න බලාගෙන ඒකට මට ඒක කරන්න උනේ නැහැ මට ඉක්මනට බබා හමුනවානේ හදිසියෙම ඉතින් මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ රෝස් එකත් එක්ක මේ මේක ආන්‍යගේ මේ මොනවා ජෙන්ඩර් රිවීල් කේක් එකේ රෝස් එකක් කොහමද මේ රෝස් එකත් එක්ක තමයි මෙන්න මේ කලර්ස් මැච් වෙන්න ඔයාලට තේරෙනවා ඇතිනේ ඒවා ඇත්තින් ඉස්සරහින්ම මම ආසාවකින්ද එකතු කරලා මේක මම දැනට එල්ලලා තියෙන පුංචි පුංචි මේ මතක් කරගන්න ඕන නෝට්ස් ටිකක් තියෙන්නේ අර ආර්ගේ මීල් ප්ලෑන් එක සහ ස්කෝලින් එහෙම පෙන්නන්න ආර්ගේ මීල් ප්ලෑන් එක සහ ස්කෝලින් එවන පොඩි පොඩි නෝට්ස් තියෙනවනම් මම ඒවා මේකේ තියාගන්නවා උතර මට මතක් වෙන ඉඳලා ඒක එහෙමයි මේක ඇත්තටම දැන් යූස් වෙන්නේ නැහැ චේන්ජින් ටේබල් එක උඩ බබා තියන්නේ නැහැ බබා දැන් පෙරලෙනවා දඟලන හින්දා නෙට් එක ගැන කිව්වොත් ඇත්තටම මේ කොට් එක අපි නෙට් එක ෆික්ස් කරගත්තේ නැහැ කරේ කෙලින්ම මේක මට දිගහැරියාම මේක මේ කොට් එකට ඇති සයිස් එකට හරියටම හරියනවා ඉතින් ඒ නිසා මම මේක තියාගත්ත කින්දා මට ආයි නෙට් එකක් මම ගත්තේ නැහැ ඔකෝමයි බුක්ස් නම් තියාගෙන ඉන්න දෙතුනක් කොහොමත් ආන්නේ පෙන්නන්නත් ඕනේ ආන්නේ හරි ආසයි පොත් වලට එයා හරි ආසයි ආරේ වගේ නෙමෙයි එයා ඉතින් ඒක හපහප එහෙම ඉන්නවා තියාගෙන ඒක එහෙමයි මෙතනට ඉතින් බෙඩ් සයිඩ් ටේබල් එකේ මොනවද මම තියලා තියෙන්නේ කියලා මම මීට කලින් ඉන්ස්ටාග්‍රෑම් එක ඔයගොල්ලෝ ෆලෝ කරනවා නම් දන්නවා මම අප්ඩේට් කරලා තියෙනවා සාමාන්‍යයෙන් මම තියාගෙන ඉන්නවා මොනවද බබා අහම්බ විචාරතරම් අම්ම කෙනෙක්ට අවශ්‍ය කරන ඩයපර්ස් රෑට කන්න ස්නැක් එකක් මොනවා හරි තව නැපි රෑෂ් ක්‍රීම් මේ වගේ දේවල් ගොඩක් එකතු කරගත්ත බොක්ස් එකක් ඔයාලට තියාගන්න පුළුවන් මම එහෙමත් තියාගෙන හිටිය කාලයක් දැන් නම් මට අවශ්‍ය වෙන්නේ නැහැ එහෙම ඉතින් දැන් මේක නැහැ ඉතින් දැන් මෙච්චරයි තියෙන්නේ හරිද ඊළඟට මේ ෆ්‍රේම්ස් තුන මේක නම් අපි අලුතෙන් ගැහුවේ මේ ෆැමිලි ෆොටෝ එක ඔයගොල්ලෝ දන්නවා අපි ළඟදි ගත්තේ ආලගේ නර්සරි එකෙන් ගත්ත ෆොටෝ එකක් එක්ක ඊට පස්සේ මේ ෆොටෝස් දෙක නම් පර්මයි බබාගේ ආරි පොඩි කාලේ සහ ආනේ ආනේ තම පොඩිනේ යන් ෆොටෝ එක ඉතින් ඔය තමයි කියන්න තියෙන්නේ ඒක මේ කලින් වීඩියෝ එක මගෙන් ආලා තිබුණා කලින් වීඩියෝ එකේ බෙඩ්ෂීට් කොහෙන්ද ගන්න කියලා මම මේ බෙඩ්ෂීට් අරගෙන අරගත්තේ සමුගස්කන්දෙන් ඒ කියන්නේ ප්‍රින්ටඩ් නැති බෙඩ්ෂීට්ස් එතකොට අර ටිකක් කටර්ස් ගති අඩුයිනේ ඒ නිසා ඉතින් මම හරි ආසයි ප්ලේන් බෙඩ්ෂීට් වලට ඩිසයින් ගිය පිලෝ කේසස් දාන්න එක එක විදිහේ පිලෝ කේසස් දාලා ට්‍රයි කරන්න ඉතින් ඒකත් මට මගේ වෙලාවට අර ඩස්ටි ට්‍රෝස් කියන කලයකට මැච් වෙන වගේ ළඟින් යන කලයකින් මට බෙඩ්ෂීට්ත් හම්බුණා ගිහලා ගරත් කියන්න ඕනේ ඉතින් අපේ රූම් එක ඇතුලේ අපේ වෝඩ්රෝබ්ස් එහෙම ඒ වගේම බින්ස් නැහැ මොකද මට මේ අපි මේකට මේ ටික ඩිසයින් කරනකොට මම ඒ දවස්වලම මේ මගේ හස්බන්ඩ් එක කතා කරලා වෝඩ්රෝබ්ස් ඔක්කොම අපි වෙන රූම් එකකට එකතු කරගත්තා. ඉතින් අපි ඒව මේ රූම් එකේ තියාගෙන නැත්තම් ඔක්කොම එක ගොඩේ වගේ පේනවනේ. ඒ නිසා ඒකම අපි දැන් අපේ
මොනවාද ඩයිපර්ස් ඒ වගේම නැපිස් දාන බින්ස් ඔක්කොම අපි එළියේ තියලා තින්නේ බාත්รูම් එක ගාව. එතකොට ඉතින් අපිට වොෂින් මැෂින් එකට මට දාන්න ලේසි හිඳ ඒ වගේම ඉතින් එතකොට රූම් එක ඒකෙන් ඩිස්ටර්බ් වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. හරිනේ ඉතින් ඔකට ඒක කාරණාවක් මට කියන්න ඕන වෙච්චා. ඒකම ඉතින් මෙතන තියෙනවා හදිසියෙන් ගන්න බබාන හැක්ස් ටික. ඒ වගේම තව වොෂ් ක්ලොත්ස් දෙක තුනක් තියෙනවා. ඒකම බබාගේ සර්වියට්ස්. ආරේ සර්වියට්ස්. හදිසියෙන් ගන්න පීදාන්න කරන්න. ඒ වගේම මෙයාගේ ලන්ච් බොක්ස් එකට යවන්න එහෙම තියලා තියෙනවා. මේක තමයි දාලා තියෙන්නේ සර්වියට්ස් ඒ ටික. ටවල් එකක් තියෙනවා. මේක දැන් යූස් කරපු නැති ටවල් එක. යූස් කරපු ටවල් එක වොෂ් කරලා වේලෙන්න දානවා. රොටේෂන් එක ගන්න යන්නේ. ඊළඟ කලින් දවසේ වේලපු ටවල් එක රූම් එකේ තියාගන්නවා ආන්නේ බබාගේ. අපි තුන්දෙනා ගියව රූම් එකේ නැහැ. හරිනේ නේද? කබඩ් ටික මේ වගේ ඔයාලට මේ ෆර්නිචර් හදාගන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් කස්ටමයිස් ෆර්නිචර් කරගන්න. අපේ මහගනි page එකට එකතු වෙන්න Instagram page එකට ඇවිල්ලා ඔයාලට කැමති item එක design එක අපිට දෙන්න. එතකොට අපිට ඔයාලට සම්බන්ධ වෙලා මේ වැඩ කටයුතු කරලා දෙන්න පුළුවන්. ඒ එක්කම ආයෙත් මතක් කරනවා ආදරණීය ජේ කුලතුංග මගේ ආදරණීය යහලෝගේ channel එකෙන් නම් ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. බොහොම ස්තුතියි ආයෙත් පාරක් ඔයගොල්ලන් ආදරේ පිළිගන්නවා channel එකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලටත් මම ආරාධනා කරනවා මගේ channel එකෙන් එකතලා ඉන්න අයට මම ආරාධනා කරනවා ජේ කුලතුංග channel එකට ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න, subscribe කරන්න, comment එකකුත් දාලන්න මගේ channel එකෙන් තමයි ගියේ කියලා. ඒ එක්කම අදට ඉතින් මම සමුගන්නවා. එහෙනම් තව දවසක තව ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.